සරණයි සදහෙති සුභමත් ඔබ සෑම සියලු දෙනාටම සුභමුතුනි ටීවී දිදුල බෞද්ධ රූපහානි නාලිකාවේ බණ්ඩාරවෙල මැදිරි සංකීර්ණයේ සිට ඔබ වෙත ගෙනෙනු ලබන මේ පැයට නියමිත උතුම් දායකත්ව සත්‍ර්ම දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදහෙති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවීම වෙනුවෙන් අප සිදු කොට වදාළ ගෞරවනීය ආරාධනාව පිළිගනිමින් මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ උඩරට අමරපුර නිකායේ විදුරුපල පාර්ශවයේ ප්‍රධාන සංඝනායක දුරන්දර ඕබඩ ඇල්ල ශ්‍රී සුධර්මාරාම අධිපති අවසරයි නම කියන්නට පූජනීය අබේගොඩ පුඤ්ඤරත්න පින්වත් නායක ස්වාමීන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප ප්‍රථම කොට සාදු නාදනවා පිළිගෙන සිටිමු සාදු 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 එසේනම් ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථම අද පින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරන ලබන සුපින්වතුන්ට මේ මොහොතේ සිහිපත් කර සිටිනවා ඔබ විසින් මෙත් සිතින් යුතුව සකසා ගන්නට ඉදිච්ච මේ මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතකස්වා ඉන් අනතුරුව ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන හැටියටත් දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සුපින්හතුනි අද මෙම උතුම් ධර්ම දානමය පින්කම සඳහා පින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා අංක 39 ඒ ජන උදානගම ඉනිකම්බැද්ද බණ්ඩාරවෙල යන පිණිහි පදිංචි H.M.W. හේරත් මහත්මා එවකේම බිරිඳ වන R.M. ප්‍රියන්ති මහත්මිය දියණිය වන H.M. ශාමිනී මදුවන්ති හේරත් එවකේම පුතුණුවන් වන H.M. හේෂාන් මදුවන්ත හේරත් රජිත සහංජන ලියන ගුණවර්ධන බෑණනුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් ඥාති පිරිස විසින් පින්වතුන් අදවසේදී අරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා පියාණන් වන H.M. හේරත් බණ්ඩා මහත්මා පියාණන් වන R.M. ගුණරත්න මහත්මා මෑණියන් වන R.M. සෝමාවතී මහත්මිය මෑණියන් වන P. එව්ජින් නෝනා මහත්මිය සහෝදරයා වන සුනන්ද පතිරණ මහත්මා සහෝදරයා වන R.M. ආර්යසිංහ මහත්මා යන ඒ නමින් මිය පල්ලව ගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් ඉක්ිරීමටත් එවැගේම R.M. ප්‍රියන්ති රත්නායක මහත්මියගේ උපන්දිනය යෙදී ඇති බැවින් එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනාවන් ඉක්ිරීමත් එවැගේම H.M. හේෂාන් මතුවන්ත හේරත් පුතුගේ උපන්දිනයේ යෙදී ඇති බැවින් එතුමන්ට ආශිර්වාද ප්‍රාර්ථනාවන් ඉක්ිරීමටත් එවැගේම අලුත උපන් කේමි මිනාරා ලියන ගුණවර්ධන සිංගිති දියණියට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් ධර්මදේශනාව සිදු කරන අවසරයි අතිපූජනීය අඹේකොට පුණ්‍යරතන පින්වත් නායක ස්වාමීන් වහන්සේට වහන්සේටත් දිදුල නාලිකාවේ ගරු සභාපති ස්වාමින් වහන්සේ ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩලයටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් එවැගේම H.M.W. හේරත් මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කර ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට මේ කුසල කර්මය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවන් එක්කිරීමත් මේ උතුම් සද්ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් අදවසේදී සඳහන් කරගෙන තිබෙනවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
කුතෝ භෝසාරිපුත්ත අම්මාකං අප්පමාදෝ යේසං නෝ මාතා පිතරෝ පෝසේතබ්බා පුත්ත දාරා පෝසේතබ්බා දාසකම්ම පෝරිසං පෝසේතබ්බන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි මේ පින්වත් පිරිස අද දවසේදී මේ දිදුල රූපවාහිනී නාලිකාව ඔස්සේ ධර්මදේශනාවක් ප්‍රචාරය කිරීම සඳහා භාර අරගෙන මේ අවස්ථාවේදී අපි හැම දෙනාම සැදී පැහැදී සූදානම්ව සිටින්නේ ඒ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි. එතේ අපේ ජීවිතයේ විවිධ අරමුණු නිමිති කරගෙන අපි පින්කම් සිද්ධ කරනවා. එතේ ඒ අතර අපේ මිය පරලොව ගිය ඥාති හිත මිත්‍ර ආදීන් සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මෙලව ජීවත් වෙන අපිට නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මේ විදිහේ පින්කම් කටයුතු සිද්ධ කරනවා. ඉතින් මා මුලින් මේ ධර්මදේශනාවේ මාතෘකා පාඨයේ වශයෙන් පාලි පාඨයක් ඉදිරිපත් කරන්නට යෙදුණා. මේ ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයේ ධනංජානි සූත්‍රය. මේ ධනංජානි බමුණා සහ සැරියුත් මහරහතන් වහන්සේ අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් තමයි මේ දේශනාවේ ඇතුළත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩවාසය කරන කාලේ ඒ ආසන්න දක්ඛිනාගිරි කියන එක්තරා පර්වත ප්‍රදේශයක සැරියුත් මහරහතන් වහන්සේ වැඩ හිටියා. ඉතින් සැරියුත් හාමුදුරුවෝ ඒ දක්ඛිනාගිරියේ යම් කාලයක් වැඩවාසය කරලා උන්වහන්සේ රජගහනුවරට වැඩියා. රජගහනුවර උන්වහන්සේ දහවල් කාලේ පිණ්ඩපාතේ වඩින අවස් වැඩලා උන්වහන්සේ දානේ වළඳලා මේ ධනංජානි බමුණාගේ නිවස අසලින් වැඩම කරනවා. ඒ අවස්ථාවේදී මේ බමුණා කිරිදෝමෙන් හිටියේ. ඉන්දියානු සමාජයේ අපි දන්නවා ගව පාලනය. ගවයන් පාලනය කිරීම, නඩත්තු කිරීම, ආරක්ෂා කිරීම දුරාතීතයේ ඉඳලම ජීවනෝපාය මාර්ගයක් විදිහට පැවතිච්ච දෙයක්. ඉතින් මේ බමුණා කිරි දොවන ගමන් දැක්කා සැරියුත් හාමුදුරුවෝ මේ ආසන්නයෙන් වඩිනෝ. ඒක නිසා බමුණා සැරියුත් හාමුදුරුවන්ට සැරියුත් හාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටියා, ස්වාමීනි ඔබ වහන්සේ වළඳනවා නම් මේ වෙලාවේ දොවාපු උණු කිරි කෝප්පයක් ඔබ වහන්සේට පිළිගන්නන්නට පුළුවන් කියලා. බමුණා එච්චරම මේ ආගම දහම පිළිබඳව එම නැත්තං භික්ෂූන් වහන්සේ ඉතාම සමීපව ආශ්‍රය කළ කෙනෙක්ද කියලා සඳහන් වෙන්නේ නැහැ. කෙසේ නමුත් ඔහු උන්වහන්සේට ආරාධනා කළා. නමුත් උන්වහන්සේ බමුණට ප්‍රකාශ කළා, මම දැන් බත් කිස අවසන් කරලා ඉන්නේ. ඒ කියන්නේ දානේ වළඳලා අවසන් කරලා ඉන්න වෙලාව. ඒක නිසා නැවත ඒ කිරි පානය කිරීමක් අවශ්‍ය නැහැයි කියලා දන්වලා උන්වහන්සේ මේ ධනංජානිට මතක් කළා, මම දිවා විහරණය සඳහා අර නුදුරේ තියෙන ගසක් මුල වැඩ ඉන්නවා ටික වෙලාවක්. ඒ ස්ථානයට ඇවිල්ලා පුළුවන් නම් මාව හම්බ වෙන්න, ටිකක් කතා බහ කරන්න එන්න කියලා මතක් කරා. එහෙම මතක් කරාම ඉතින් බමුණා මේ කටයුතු අවසන් කරලා උන්වහන්සේ මුණ ගැහෙන්න අර නුදුරේ තිබිච්ච ගස මුලට බමුණා ගියා. ගිහිල්ලා ඉතින් සතුටු සාමීචි කතා කරනවා, දුක සැප විමසනවා. ඒක අපේ සූත්‍ර දේශනාවල
බොහෝ ස්ථානවල සඳහන් වන දෙයක්. කවුරු නමුත් බුදුරජාණන් වහන්සේ හු මහරහතන් වහන්සේ නමක හෝ මුණගැසෙන්නට ගියාම ප්‍රථමයෙන් ද අදත් අපි කරනවා වගේ ආගිය තොරතුරු සැපදු කතා කළා. එහෙම කතා කරලා සැරියුත් හාමුදුරුවෝ බමුණගෙන් ඇහුවා, කොහොමද දැන් අප්‍රමාදීව කටයුතු කරනවද කියලා. ඒක සාමාන්‍යයෙන් අපේ ධර්මයේ උගන්වන ඉතාම වැදගත් ධර්ම සංකල්පයක් අප්‍රමාදය කියන එක. ඉතින් බමුණා සැරියුත් හාමුදුරුවන්ට කියනවා, ස්වාමීනි අපි කොහොම අප්‍රමාදීව කටයුතු කරන්නට? කුතෝ භෝ සාරිපුත්ත අම්මහකං අප්පමාත්තු අප්පමාදු. ස්වාමීනි සැරියුත් හාමුදුරුවන් වහන්ස, අපි කොහොම අප්‍රමාදී වෙන්නද? අපිට කොච්චර වැඩ තියෙනවද? මොනවද අපිට තියෙන වැඩ? ඔහු කියනවා, අම්මහකං මාතාපිතරෝ පෝසේ තබ්බා. අපි අපේ දෙමව්පියෝ පෝෂණය කරන්න ඕනේ, දෙමව්පියන්ට සලකන්න ඕනේ, දෙමව්පියන්ගේ වැඩ තියෙනවා කරන්න ඕන. ඊළඟට පුත්තදාරා පෝසේ තබ්බා. අපි අඹුදරුව පෝෂණය කරන්න ඕනේ, අඹුදරුවන්ගේ වැඩ තියෙනවා, ඒවා කරන්න ඕනේ. ඊළඟට දාසකම්ම පෝරිසං පෝසේ තබ්බං. අපේ ඉන්නවා දැසිදස් කම්කරුවෝ, වැඩ කරන අය, උදව් වෙන අය, ඒ අයට සැලකිලි සංග්‍රහ කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. ඊළඟට මිත්‍රයෝ, මිත්තා මච්චානං කරණීයං කාතබ්බං. අපි අපේ යහළුවෝ වෙනුවෙන් කළ යුතු දේවල් තියෙනවනේ මිත්‍රයෝ වෙනුවෙන්, ඒවා කරන්න ඕන. ඊළඟට ඥාති සලෝහිත කරණීයං කාතබ්බං. නෑදෑයින්ට, නෑදෑයෝ වෙනුවෙන් කරන්න තියෙන වැඩ තියෙනවා, අපි ඒවා කරන්න ඕන. ඊළඟට අතිතිකරණීයං කාතබ්බං. අපේ ගෙවල් වලට එනවා ආගන්තුකයෝ. ඒ ආගන්තුකයෝ ආවම ආගන්තුකයන්ට සැලකිලි සංග්‍රහ කරන්නට ඕන. ඒ විතරකුත් නෙමෙයි, දේවතාකරණීයං කාතබ්බං. අපි අදහන විශ්වාස කරන දෙවියන් වෙනුවෙන් කරන දේවල්, දේව පූජා හරි වන්දනාමාන හරි, ඒ අයගේ තියෙන ඇදහිලි විශ්වාසානුව දේවතාවන් වෙනුවෙන් කරන්නට තියෙන දේවල් දේව පූජාදිය කරන්නට ඕන. ඊළඟට පුබ්බ පේතානං, මිය පරලොව ගිය අය වෙනුවෙන්, ඒ අය වෙනුවෙන් කරන්න තියෙන වැඩ තියෙනවා. එදා දූරාතීතයේ ඉඳලා ඉන්දියානු සමාජයේ මිය පරලොව ගිය අය වෙනුවෙන් කරන පුද පූජා, පින් අනුමෝදන් කිරීම වගේ දේවල් තිබුණා. ඔය බමුණු සමාජයේ තිබුණා. ඔය අද අපි කරන්න වගේ යම්කිසි ඒ තරම්ම තර්කානුකූල නොවුනත් ශ්‍රාද්ධ පූජා කියලා. ඒ පූජාවන් පවත්වලා දෙමව්පියන්ට පින් දුන්නාම තමයි ඒ දෙමව්පියෝ පීතෘ ලෝකයේ උපදින්නේ කියලා විශ්වාසයක් තිබුණා. ඉතින් ඒ වගේ දේවල් කරන්නට ඕන. එතනෙමුත් ඉවර නෑනේ. ඉමං කායං පෝෂේ තබ්බෝ. අපි අපේ කය පෝෂණය කරගන්නත් ඕනේ. බ්‍රූහේ තබ්බා, කය පෝෂණය කරගන්න ඕන, කය ශක්තිමත් කරගන්න ඕන. දැන් මේ වැඩ ටික කරනකොට ස්වාමීනි අපි කොහොම අප්‍රමාදී වෙන්නද? මෙතන අප්‍රමාදී කියන එකෙන් සරියුත් හාමුදුරුව අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ උගන්වන අප්‍රමාදී ගුණය. අප්‍රමාදය, ප්‍රමාද නොවීම. සතියා අවිප්පවාසෝ අප්‍රමාදෝ කියලා උගන්වලා තියෙනවා. සිහි කල්පනාවෙන් වියුක්ත නොවී වාසය කිරීම තමයි අප්‍රමාදය කියලා කෙටියෙන් තේරුම් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳ හොඳ අවධානයකින් කල්පනාවකින් ඉන්න ඕනේ කියන එක. ඒ කියන්නේ කායික, වාචසික, මානසික වශයෙන් අපෙන් කෙරෙන්න පුළුවන් වැරදි තියෙනවා. අපි ඒ වැරදි වලින් වැළකී සිටීමටත් කායික, වාචසික, මානසික වශයෙන් කළ යුතු හොඳ දේවල් තියෙනවා. මේ හොඳ දේවල් කිරීමටත් අපි හොඳ සිහියෙන් ඉන්න ඕන, හොඳ අවධානයෙන් ඉන්න ඕන, හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සියලුම කුසල ධර්ම අප්‍රමාද මූලකා, අප්‍රමාදයේ මුල් කොටගෙනයි පවතින්නේ කියලා.
අප්‍රමාදය තමයි සියලු කුසල ධර්මයන්ගේ මුල. සියලු කුසල ධර්මයන්ගේ කේන්ද්‍රීය කාරණය අප්‍රමාදය. එනිසා තමයි අප්පමාදෝ අමත පදං කියලා සුප්‍රසිද්ධ දේශනාවක් තියෙනවා අපි දන්නවා. අමත පද කියන්නේ නිවන. නිවනට හේතු වෙන ප්‍රධාන දේ තමයි, ප්‍රධාන සාධකයේ ප්‍රධාන ගුණය තමයි පින්නතුනි අප්‍රමාදේ. ඒක නිසා අප්‍රමාදීව කටයුතු කරනවාද කියන එකෙන් උන්වහන්සේ අදහස් කළේ මේ බමුණා මේ කාරණා කරුණු තේරුම් අරගෙන මේ කුසල ධර්ම විශේෂෙහි නිරත වෙනවද කියන එකයි. ඉතින් අද වුණත් අපි කෙනෙකුගෙන් ඇහුවොත් පින්නතුනි ඕවා නේද කියන්නේ අපිට ආගම දහමට යෙදෙන්න, එහෙම නැත්නම් පන්සලකට යන්න, බුදුන් වඳින්න, භික්ෂූන් වහන්සේ හා සමග මුණ ගැහිලා කතා බහ කරලා එන්න, සමහර විට පෝයකටවත් අපිට වෙලාවක් නැහැ. එහෙම ඇහුවාම කියන්නේ මොනවද? අපේ පින්නතුන් මොනවද කියන්නේ? එක්කෝ දෙමව්පියන්ගේ අසනීපයකට ගියා, නැත්නම් ඒ අයගේ උවමනාවකට ගියා, එහෙම නැත්නම් දරුවන්ගේ වැඩකට ගියා, සමහර විට දරුවන්ගේ දරුවෝ බලන්න ගියා නේද? ඔය එහෙම නැත්තම් නෑදෑයින්ගේ වැඩ, මිත්‍රාදීන්ගේ වැඩ, ඔය විදිහේ දේවල් වලට අපිට අපේ කාලය විශාල වශයෙන් මිඩංගු කරන්න වෙනවා. අපේ කාලය වැය වෙන්නේ මේ බමුණා කියාපු මෙතන කරුණු 10ක් තියෙනවා මේවට තමයි. එදත් අදත් පින්නතුනි මේ වගේ ලොකු වෙනසක් නෑ. එදත් ගිහි ජීවිතයේ තිබිච්ච අවිවේකිතාවය, එදත් ගිහියකු විසින් ඉෂ්ට කළ යුතු සම්පූර්ණ කළ යුතු යුතුකම් ඒව තමයි මේ ඇතුළත් වෙලා තියෙන්නේ. දෙමව්පියෝ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. අඹුදරුවන් වෙනුවෙන්, දූදරුවන් වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. තමන්ට උදව් උපකාර කරන වැඩට යන එන අය ඉන්නවා. ඒ අය වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්නට ඕනේ. ඊළඟට නෑදෑයින්ගේ, යහළු මිත්‍රාදීන්ගේ නේද? මේවා ඇරුණාම ඉතින් අපි විශ්වාස කරන දෙවි දේවතාවුරු. අපි නොඑක් දේවාලවලට යනවා, පූජනීය ස්ථානවලට යනවා, ඒ ගිහිල්ලා ඒ වැඩ කරනවා. ඉතින් ඊළඟට අපේ මිය පරලොව ගිය නෑදෑයෝ වෙනුවෙන් පින්කම් කරන ඔය ආදිවාසී. ඊළඟට තමන් කනබොන එක, තමන් කාලා බීලා සතුටෙන් ඉන්න එක, මේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යන්න ඕනේ. ඒකටත් සෑහෙන වෙලාවක් අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ වැඩ වලට තමයි අපේ කාලය ගත වෙන්නේ. ඉතින් මෙහෙම මේ බමුණා සැරියුත් හාමුදුරුවන්ට කිව්වහම සැරියුත් හාමුදුරුව මේ බමුණගෙන් අහනවා, "ඔව් තමන්ගේ දෙමව්පියන් පෝෂණය කරන්න කියලා අධාර්මික විදිහට අධම්මචරියා විෂමචරියා කියලා වචන දෙකක් සඳහන් කරනවා. විෂම විදිහට, අධාර්මික විදිහට ධනය හම්බ කරලා මේ කටයුතු කළොත් මරණයෙන් පස්සේ අපායට යනකොට අපායේ ඉන්න නිරය පාලකයෝ, එහෙම නැත්නම් අපි යමපල්ලෝ කියලා කියන්නේ, ඒ අයට ගිහිල්ලා ඒ අය ඇහුවාම ඇයි නුඹ මේ විදිහේ වැරදි දේවල් කළේ? අධාර්මික විදිහට ධනය හම්බ කළේයි." අධාර්මික විදිහට කියන එක තේරෙන තමන්ට හිමි නොවන ක්‍රමවලින් තමන් යම්කිසි සේවයක් නැත්නම් යම්කිසි රැකියාවක් කරනවා නම් ඒකට ඒ ගැළපෙන ඒකට ප්‍රමාණවත් වැටුපක් ලැබෙනවා නම් හුඟා දෙනෙක් උත්සාහ කරනවා නේද? ඒක මදි. තව මොනව හරි කරලා මේක වැඩි කරගන්න ඕනේයි කියලා. අන්න හරි අර මොනවා හරි කරනවා කියන තැන හුඟක් විට තියෙන්නේ හොරකම, බොරුව, වංචාව, රැවටිල්ල වගේ දේවල්නේ. පැය 8ක් වැඩ කරනවා නම් ඊට වඩා අඩු කාලයක් වැඩ කරනවා. ඒ අතරේ වෙන වැඩකට යනවා. එහෙම නැත්නම් 8 නෙමෙයි 10ක් 12ක් වැඩ කරා කියලා පෙන්නලා වැටුප් ගන්න හදනවා. ඊළඟට නියමිත වේලාව තුලත් ප්‍රමාණවත් වැඩක් කරන්නේ නැහැ. ඉතින් එහෙම ඇහුවාම හුඟක් දෙනෙක් කියන එකක් තමයි, "එහෙම මේ කරලා අපිට ජීවත් වෙන්න බෑ." නේද? "එහෙම සාධාරණව හම්බ කරලා
ධර්මානුකූලව හම්බ කරලා අද කාලේ අපිට එහෙම ජීවත් වෙන්න බෑ. මොනවා හරි කරලා වැඩිපුර කීයක් හරි හොයාගන්න ඕන කියන එක තමයි කාගේත් ප්‍රධාන ඉලක්කය. ඉතින් ඒක සාධාරණව ධාර්මිකව කරන ක්‍රමයක් නම් වරදක් නෑ. අධාර්මිකව අනීතිකව අයුක්ති සහගතව යමක් හරි හම්බ කරනවා නම් පින්නතුනි ඒක අධාර්මික ධනය. ධාර්මික ධනය හම්බ කිරීම බුදුරජාණන් වහන්සේ අගය කළා, වර්ණනා කළා පින්නතුනි. ධම්මිකේහි ධම්මලද්දේහි සේදාවක්කිත්තේහි බාහාපල පරිචිතේහි කියලා ඔය පත්තකම්ම විභංග සූත්‍රයේම උන්වහන්සේ ධනය හම්බ කිරීම පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ ධාර්මිකව දහදිය වගුරලා දෑත දෙපායේ වීරියෙන් හරි හම්බ කරන ධනය. ඉතින් එහෙම දහඩිය වගුරුවලා දෑත දෙපායේ වීරියෙන්ම නැති වුණත් කෙනෙක්ගේ බුද්ධිය මෙහෙවලා, අද තියෙන බොහොම බුද්ධිය මෙහෙවලා තාක්ෂණය මෙහෙවලා ධනය හම්බ කරන්න පුළුවන් බොහොම සාධාරණ ක්‍රම තියෙනවා. ඒවත් සාධාරණ ධනය විදියට සලකන්න පුළුවන්. දැන් මෙතන අදහස් කළේ ඒ විදිහට අනිසි විදිහට අනීතික විදිහට තමන්ට රාජකාරිමය වශයෙන් හෝ නීතිමය වශයෙන් හෝ ධර්මානුකූලව හෝ අයිති නොවන දෙයක් උපයා ගැනීම. ඉතින් අද සමාජයේ ධර්මයට වඩා ධර්මානුකූලව උපයනවට වඩා ව්‍යාප්ත වෙලා තියෙන්නේ අධාර්මිකව ධනය හම්බ කිරීමේ ක්‍රම. නොයෙක් විදිහේ දූෂණ, නොයෙක් විදිහේ රැවටිලි වංචාවලින් ධනය හම්බ කිරීම. ඉතින් ඒක අපි පුජ්‍යලයක් වශයෙන් සමහර විට යා සතුටු වෙනවා වෙන්න පුළුවන්. ඔන්න මං කොහොම හරි විශාල මුදලක් හොයාගත්තා කියලා. නමුත් පින්නතුනේ ඒක රටක් විදිහට, සමාජයක් විදිහට උරුත්තු දෙන්නේ නෑ ඒවා. ඒ සමාජයට, ඒ රටට වැඩි කාලයක් යන්න බෑ. අද අපේ රට වුණත් ඒ විදිහේ බරපතල ආර්ථික පරිහානියකට පත් වෙලා තියෙන්නේ මේවා නිසානේ. මේ දූෂිත වැරදි සහගත සාවද්‍ය උපාය මාර්ග නිසා තමයි රටේ සම්පත් මේ විදිහට පිරිහිලා ස්වල්ප දෙනෙක් අතට යන්නේ, ටික දෙනෙකු අතට යන්නේ ඒ නිසා. මොකද මේ තරඟයේදී හැම කෙනෙක්ම ශක්තිවන්තයෝ නෙමෙයි. ශක්තිවන්තයා ජයග්‍රහණය කරන, දුර්වලයා පැත්තකට විසි වෙනවා. නමුත් ශක්තිය කියන්නේ පින්නතුනි නීතිය හෝ යුක්තිය නෙමෙයි. ඒක නිසා ධර්මය, නීතිය, යුක්තිය අනුව ධනය හම්බ කරන්න ඕනේ. ඉතින් වැරදි විදියට ධනය හම්බ කරගෙන නිරයට ගියාම, අපායට ගියාම, යමපල්ලෝ ඇහුවාම ඇයි මෙහෙම කළේ කියලා එතකොට කිව්වොත් මම මගේ දෙමව්පිය පෝෂණය කරන්න ඕන නිසා තමයි මේ විදියට වැරදි විදියට ධනය හම්බ කරේ. අර යමපල්ලෝ නිරේ පාලකයෝ සමාව දෙයිද කියලා ඇහුවා. එහෙම සමාව දෙන්නේ නැහැ. දඬුවම ලැබෙනවමයි. මගේ දරුවෝ නිසා මං මේවා කළේ. සමාව දෙයිද? සමාව දෙන්නේ නැහැ පින්නතුනි. ඒ විදිහට මගේ දැසිදස් කම්කරුවෝ නිසා, මගේ නෑදෑයෝ නිසා, මගේ යාළු මිත්‍රාදීන් නිසා තමයි මට මේ විදිහට වැරදියට ධනය හම්බ කරන්න උනේ. එහෙම කිව්වට පින්නතුනි කිසිම අවස්ථාවකදී සමාවක් ලැබෙන්නේ නැහැ. අනික් කාරණා කිව්වත් එහෙම තමයි. මම දේවතා පූජාවන් පවත්වන්න කරා, මියගිය අය වෙනුවෙන් මෙහෙම කරා, එහෙම නැත්නම් මගේ ශරීරය පෝෂණය කර ගැනීම සඳහා තමයි මං මේ විදිහට වැරදි ආකාරයෙන් ධනය හරි අම්බ කරේ කියලා කිව්වට පින්නතුනි ඒ වරදට දඬුවම ලැබෙනවාමයි. එහෙම කියලා සැරියුත් හාමුදුරුවෝ බමුණගෙන් ඇහුවා, එහෙමනම් කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ, උන්වහන්සේ අහනවා, ධාර්මිකව ධනය හම්බ කරගෙන ඒ ධාර්මික සුවය, ඒකට කියනවානේ අනවජ්‍ය සුඛය කියලා, තමන් නිවැරදි විදිහට ජීවත් වුණා, මම නිවැරදි විදිහටයි ජීවත් වෙන්නේ කියන එක මොනතරම් සුවයක්ද පින්නතු? මොනතරම් හිතට සැහැල්ලුවක්, මොනතරම් සතුටක්, සැබෑ තෘප්තියක්
හදවත පත්ලෙන් එන සැබෑ සතුටක් භුක්ති විඳින්න පුළුවන් කෙනෙක් නිවැරදිව ධනය හරි හම්බ කරගෙන ධාර්මික ජීවිතයක් ගත කළා. ඉතින් බමුණාගෙන් මේක ඇහුවාම එහෙමනම් අපි කරන්න ඕනෑන්නේ මොකක්ද? අධාර්මිකව ධනය හම්බ කරන එකද? ධාර්මිකව ධනය හම්බ කරන එකද කියලා ඇහුවාම ඔහු කිව්වා ධාර්මිකව ධනය හම්බ කරලා ඒ ධනය පරිභෝග කරමින් සතුටෙන් ජීවත් වෙන එක තමයි නිවැරදි කියලා. ඉතින් මේ විදිහේ ධර්ම සාකච්ඡාවක් කතිකාවක් සැරියුත් හාමුදුරුවොත් මේ ධනංජානි බමුණාත් අතර ඇති වුණා. එහෙම ඇති වෙලා ධනංජානි බමුණා සතුට ප්‍රකාශ කරලා උන්වහන්සේගෙන් සමු අරගෙන ගියා. ඉතින් එහෙම ගිහිල්ලා ටික කාලයකට පස්සේ බමුණා ඉතින් දැන් වයසට ගියා, ලෙඩ වුණා. ඔහුට තේරුණා දැන් තමන්ගේ ජීවිතයේ අවසානයට තමයි ළඟා වෙලා සිටින්නේ කියලා. ඉතින් ඒ නිසා ඔහු සේවකයෙකු කැඳවලා සේවකයාට කියනවා ගිහිල්ලා රජගහනුවර වේළුවනාරාමේ වැඩවෙසෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේට වඳින්න. තමන් වඳිනවා වගේම ධනංජානී බමුණා දැන් අසනීපෙන් ඉන්නේ, ඔහු වෙනුවෙනුත් මං වඳිනවා කියලා වඳින්න කියලා කිව්වා. වැඳලා ඊළඟට සරියුත් හාමුදුරුවෝ ළඟට යන්න. සරියුත් හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා උන්වහන්සේටත් වැඳලා කියා හිටින්න කිව්වා, ස්වාමීනි ධනංජානි බමුණා දැන් අසනීපෙන් ලෙඩ වෙලා ඉන්නේ. ඒක නිසා ඔබ වහන්සේ ඒ බමුණාගේ නිවස වෙත අනුකම්පා කොට වඩිනවා නම් හොඳයි කියලා. ඉතින් උන්වහන්සේ ඒ ආරාධනාව තූෂ්ණිම් භූතව පිළිගත්තා. නිස්සද්දව පිළි අරගෙන උන්වහන්සේ මේ බමුණාගේ නිවසට වැඩියා. වැඩලා ඉතින් ඇහුවා, කච්චිනකෝ බ්‍රාහ්මණ, කොහොමද බ්‍රාහ්මණය කමනීයන් යාපනීයන් වේදනාව ඉවසාගන්න පුළුවන්ද, දරාගන්න පුළුවන්ද කියලා. වේදනාව පටික්කමෝසානං පඤ්ඤායතිනෝ අභික්කමෝති, මේ වේදනාව අඩු වේගන යන බවක් පේනවද, එහෙම නැත්නම් වැඩි වේගන යන බවක් පේනවද කියලා. ඉතින් බමුණා කිව්වා, නමේ බන්තේ කමනීයන් න යාපනීයන් බාල්හාමේ දුක්ඛා වේදනා අභික්කමෝතිනෝ පටික්කමෝති අභික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති. අනේ ස්වාමීනි, වේදනාව ඉවසා ගන්න බෑ, වේදනාව අඩු වෙන බවක් පේන්නේ නැහැ. පටික්කමෝසානං පඤ්ඤායතිනෝ අභික්කමෝති, අඩු වෙන බවක් පේන්නේ නැහැ, එන්න එන්න වැඩි වෙනවයි කියලා. හරියට මොහු කියනවා තියුණු පිහියකෙන් හිස මුදුන හිල් කරනවා වගේ, හාරනවා වගේ දැනෙනවායි කිව්වා. ඊළඟට තද වරපටවල් දෙකක් අරගෙන හිස වෙලලා ශක්තිමත් පුරුෂයෙකු විසින් දෙපැත්තට අදිනවා වගේ, තද කරනවා හිස, ඒ වගේ දැනෙනවායි කිව්වා. තමන්ගේ කුස තුලින් ඇතිවෙන වේදනාව හරියට මේ අර ගව ඝාතකයෙකුගේ පිහියකෙන් ගවයෙකුගේ කුස පලන්නා වගේ වේදනාවක් මගේ කුස තුලින් මතුවෙනවයි කියලා කිව්වා. ඊළඟට ශක්තිමත් පුරුෂයන් දෙදෙනෙකු විසින් දුර්වල කෙනෙක් ඇදගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට තල්ලු කරන්න හදනකොට ඇතිවෙන දැවිල්ල වගේ, ඒ රස්නේ වගේ තද රස්නයක් 1000ක් ඇඟෙන් මතුවෙනවයි කියලා කිව්වා. මොන ඉතින් මරණ ආසන්න කාලයේදී කෙනෙකුගේ ඇතිවෙන්න පුළුවන් ශාරීරික වේදනාවන්ගේ ස්වභාවය මෙතනින් ප්‍රකට වෙනවා. ඉතින් එහෙම කිව්වාම සරියුත් හාමුදුරුවන්ට වැටහුණා මේ බමුණාගේ ජීවිතයේ දැන් අවසාන අවස්ථාවට තමයි
ළඟා වෙලා තියෙන්නේ. ඉතින් දැන් මෙයාගේ හිත හදන්න ඕනේ. හිත හදන්න උන්වහන්සේ බොහොම ක්‍රමානුකූලව දේශනාවක් පටන් ගත්තා. මරණයෙන් පස්සේ ගිහිල්ලා අපායේ උපදින එකද හොඳ, එහෙම නැත්නම් තිරිසං ලෝකික උපදින එක වඩා හොඳයිද කියලා ඇහුවා. ඉතින් බමුණ කිව්වා අපායේ උපදිනවට වඩා ස්වාමීනි තිරිසං ලෝකික උපදින එක හොඳයි. ඊළඟට උන්වහන්සේ ඇහුවා තිරිසං ලෝකයේ උපදින එකට වැඩිය හොඳ නැද්ද ප්‍රේතාත්මයක උත්පත්තිය ලැබෙන එක. ඉතින් බමුණ කිව්වා ඔව් ස්වාමීනි තිරිසං ලෝකයට වැඩිය ප්‍රේත ලෝකයේ හොඳයි. ඊළඟට උන්වහන්සේ ඇහුවා ප්‍රේත ලෝකයට වැඩිය හොඳයිද මිනිසෙකු වෙලා උපදින එක? එහෙමයි හාමුදුරුවනේ. එහෙමයි ස්වාමීනි. ප්‍රේත ලෝකයට වැඩිය මිනිස්යාත්ම භාවයක් ලැබෙන එක කොච්චර හොඳයිද? දැන් ඔන්න හිත මිනිස් ජීවිතයකට ගෙනාවා. එතනින් නැවැත්ුවේත් නෑ උන්වහන්සේ. මිනිස් ජීවිතයට වඩා නැත්තම් මිනිස් ලෝකයට වඩා දිව්‍ය ලෝකේ, චාතුම් මහරජික දිව්‍ය ලෝකේ, ඒක හොඳයි ස්වාමීනි. මිනිසෙකු වෙලා උපදිනවටත් වඩා චාතුම් මහරජික දිව්‍ය ලෝකේ, එතන ඉඳලා පිළිවෙලින් චාතුම් මහරජිකේ, ඊළඟට තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණ රති, පරනිර්මිත වසවර්ති කියන ওই දිව්‍ය ලෝක හය පිළිවෙලින් එකින් එක ඇහුවා. ඉතින් බමුණා කිව්වා චාතුම් මහරජිකේට වැඩිය තාවතිංසේ හොඳයි, ඊට වඩා යාමය, තුසිතේ, නිම්මාන රති, පරිනිර්මිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝකවල උපදින්න තියෙනවා නම් හොඳයි. මොකද ඒ දිව්‍ය ලෝකවල සැප සම්පත් එකින් එකට වැඩි කියලා කියනවා. දීර්ඝායුෂ තියෙනවා. පළවෙනි දිව්‍ය ලෝකේ වගේ දෙගුණයක් දිව්‍ය ලෝකයේ ආයුෂ තියෙනවා. පළවෙනි දිව්‍ය ලෝකයේ අවුරුදු 50, අපේ අවුරුදු 50ක් ඒ එක දවසයි කියලා කියනවා. එතකොට ඊළඟ දිව්‍ය ලෝකේ අපේ අවුරුදු 100ක් එහෙ එක දවසයි කියලා කියනවා. ඉතින් ඔය ආදි වශයෙන් මේක දෙගුණ වෙවි යනවා. ඉතින් ඒ නිසා දැන් මේ විස්තරයක් උන්වහන්සේ බමුණට කිව්වේ නෑ. නමුත් බමුණා පියවරෙන් පියවර ඉහළ දිව්‍ය ලෝකවල උත්පත්තිය ලැබන එක හොඳයි කියලා තමයි කිව්වේ. ඉතින් දැන් ඔන්න බමුණාගේ හිත හුඟක් දුරට දියුණු වුණා. ඊළඟට උන්වහන්සේට තේරුණා මොහුගේ හිත ඊළඟට යොමු කරන්නට ඕන බ්‍රහ්ම ලෝකයට. එහෙනම් දිව්‍ය ලෝකවලට වැඩිය හොඳයි නේද පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයටත් වැඩිය බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබන එක. ඉතින් බමුණා කැමතිනෝ බ්‍රහ්ම ලෝකයක උපදින්න තියෙනවා නම් ඊටත් වැඩිය හොඳයි කිය. කොහොමද බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන්නේ? බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන්න සතර බ්‍රහ්ම විහරණ දියුණු කරන්න ඕනේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ දියුණු කරන්නට ඕනේ. ඒක නිසා ඉතින් සරියුත් හාමුදුරුව බමුණට ඉගැන්නුවා මෛත්‍රිය දියුණු කරන්න. ඉතින් මෛත්‍රී භාවනාව දියුණු කරන්න කියලා කිව්වා. මෛත්‍රී භාවනාව දියුණු කරන්නට පුළුවන් ක්‍රම කීපයක් උන්වහන්සේ බමුණට ඉගැන්වුවා. අපි දැන් අර දිසාවන් අනුව උතුරු දිසාවේ සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා අපිට එහෙමත් පුළුවන්. ඒ විදිහට දස දිසාවටම අපේ මෙත් සිත පතුරවන්නට පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වන විදිහට ඇහැට පෙනෙන, නොපෙනෙන, ළඟ සිටින, දුර සිටින ආදී වශයෙන් විවිධ ශරීර ස්වභාවයන්, දීර්ඝ ශරීර, මහත් ශරීර, කොට ශරීර, ඊතා අල්ප ස්වල්ප වූ සත්වයන් ආදී වශයෙන් විවිධ ස්වභාවයේ, විවිධ ස්වરૂපේ, විවිධ කායික ස්වરૂපයන්ගේ සත්වයන් කෙරෙහි අපේ මෛත්‍රිය පතුරවන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගෙන් පටන්ගෙන තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ නෑදෑයෝ, ගුරුවරු, අසල්වාසීන්, තමන්ගේ විරුද්ධකාරයන් ආදී වශයෙන්
ඒ තමන්ට තියෙන සම්බන්ධතාවයන් අනුව ඥාති සම්බන්ධකම් හරි දැන ඇඳුරුම්කම් යනාදී හෝ අනුව මෛත්‍රිය දියුණු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ ගුණාංගත් ඒ විදිහට මෙවට කියනවා අප්‍රමාණ චෛතසික කියලත් කියනවානේ, අප්පමඤ්ඤ චෛතසික. මොකද මේ වගේ පින්නතනේ දැන් මෛත්‍රිය පැතිරවීමේදී සීමාවක් නැහැ. අපි මෙන්න මේ අසවල් අයට විතරයි මෛත්‍රී කරන්නේ. අනිත් අයට අපි මෛත්‍රී කරන්නේ නැහැ. අපි මෛත්‍රී කරන්නේ අපි දන්න අයට විතරයි. අපේ ජාතියේ අයට විතරයි. අපේ කුලයේ අයට විතරයි. අපේ ප්‍රදේශයේ අයට විතරයි. අපේ රටේ අයට විතරයි කියලා එහෙම මෛත්‍රියට පින්නතුනි සීමාවල් නැහැ. අපි අද සමාජයේ නැත්තම් අපේ පුජ්‍යලයන් බෙදාගෙන එක එක නිර්ණායක අනුව අපි මිනිස්සු බෙදා ගන්නවනේ. අපිට හිතවත් අය, අපිට උදව් කරන අය, ඒ විදිහ අපේ වැඩ ගමන් වලට සහාය වෙන අය ඉන්නවා. එහෙම සහාය වෙන්නේ නැති තව සමහරු ඉන්නවා, අපේ දියුණුවට කැමති තව සමහරු ඉන්නවා, අපේ දියුණුවට කැමති නැති, අපේ වැඩ ගමන් වලට සම්බන්ධ නොවෙන. ඔය ආදී වශයෙන් අපේ සමාජය බෙදලා එක එක නිර්ණායක අනුව අපි හුඟාක් විට අපිට වාසි විදිහට නේද, අපිට යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙනවා නම් යම් කණ්ඩායමකින් හරි යමකෙකුගෙන් හරි අපි ඒ අයට කැමති, අපි ඒ අයට උදව් කරන්න කැමති. එහෙම නැත්නම් අපි කැමති නැහැ. මෛත්‍රිය මේ බ්‍රහ්ම විහරණ කියන ඒවා පින්නතුනි එහෙම බෙදලා වෙන් කරලා කොටුපවුරු සීමාවන් හදාගෙන දියුණු කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා දියුණු කරන්නට නම් අපේට හිතවත් අහිතවත්, අපිට උදව් කරන නොකරන, අපිට විරුද්ධකම් කරන නොකරන ඔය කවුරු කෙරෙහිත් අපේ මෙත්සිත දියුණු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ලෝකයේ දිහාපි ලෝකයේ තනි යායක් විදිහට එකම එක බිම් කඩක් විදිහට දකින්න පුළුවන්කම තියෙන්නට උන. උදාර චරිතානාන්තු වසුදෛව කුටුම්බකම් කියලා පැරණි පඬිවරු කියලා තියෙන උදාර චරිතවත් ශ්‍රේෂ්ඨ මිනිසයාට මේ මුළු ලෝකයම එකම පවුලක් විදිහට, එකම සත්ත්ව කොට්ටාසයක් විදිහට දකින්න පුළුවන් පින්නතුනි. අර අනිත් අය තමයි මේ අපි මේ අනුන් කියලා බෙදන්නේ. අයං නිජක් පරෝචේති ගණනා ලඝු චේතසං, ලඝු කල්පනාවල් තියෙන ලාමක අදහස් තියෙන අය තමයි මේ අපේ, මේ මගේ, මේ අනුන්ගේ කියලා මෙහෙම සීමාවල් දාලා බෙදාගන්නේ පින්නතුනි. ලෝකය සමස්තයක් විදිහට දකින්න පුළුවන් උදාර චරිතවත් උදාර අදහස් දියුණු කරපු ශ්‍රේෂ්ඨ උත්තමයන්ට. බුදුරජාණන් වහන්සේගේ කරුණාව මෛත්‍රියත් ඒ වගේනේ. උන්වහන්සේ කවදාවත් ලෝකය දිහා බැලුවේ නැහැ මේ මිනිස්යන් විදියට හරි ජාති කුල ගෝත්‍ර ආගම් සත්වනිකායන් ආදී වශයෙන් වෙන් කර කර වෙන් කර කර එහෙම බැලුවේ නැහැ. තමන්ට උදව් කරන අයටත් තමන්ට විරුද්ධකම් කරපු අයටත් කාටත් උන්වහන්සේගේ සම මෙත සමාන මෛත්‍රිය පැතිරුණා. ඉතින් මේක හරි අමාරු වැඩක් නේද? මිනිස්සු විදියට අපිට හුඟක් අමාරු වැඩක් මේ සියලු දෙනාට සමානව මෛත්‍රී කරන එක, කරුණාව දක්වන එක. ඊළඟට කාගේ දියුණුවේදී සතුටු වෙන්න පුළුවන්කම මුදිතාව කියලා කිව්වේ. අපි අපේ අය දියුණු වෙනකොට, අපේ ළමයි විභාග වලින් පාස් වෙනකොට සතුටු වෙනවා. අනිත් අයගේ ළමයි පාස් වෙනකොට, ඒ අයට සමහර විට ජයග්‍රහණ ලැබෙනකොට, ලොතරැයි යදෙනකොට නේද අපිට එහෙම සතුටු වෙන්න බෑ. ඊට වැඩිය හොඳයි අපිට ඇදුණා නම් කියලා, අපේ ළමයා පාස් වුණා නම් ඊට වැඩිය හොඳයි කියලා එහෙමනේ අපි හිතන්නේ. මොකද ඒ වගේ මේ මමත්වය කේන්ද්‍ර කරගෙන තමයි අපි හිතන්නේ, කල්පනා කරන්නේ. ඉතින් බ්‍රහ්ම ලෝකයේ උපදින්න බෑ පින්නතුනි. එහෙම බ්‍රහ්ම ලෝකයේ උපදින්නට නම් මේවා මේ සියලු සීමා කිරීම, සියලු බැමි
ඉක්මවා ගිය සියලු සීමාවන් ඉක්මවා ගිය මෛත්‍රියක් කරුණාවක් පතුරවන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මෛත්‍රී භාවනාව දියුණු කරනවා. අපි නිතර හුරු පුරුදු දෙයක්. නමුත් පින්නතුනේ ඒක ඇත්ත වශයෙන්ම අපේ සිත් සතන් තුළ අපේ හදපත්ලෙන්ම මතුවෙනවාද කියන එක අපි බලන්න ඕනේ. ඉතින් කෙසේ නමුත් පින්නතුනේ මේ අවවාදය, මේ අනුශාසනාව ඇහුම්කන් දීපු ධනංජානි බමුණා සැරියුත් හාමුදුරුවෝ එතනින් වැඩලා ටික වෙලාවකින් පස්සේ මිය ගියා. මිය ගිහිල්ලා අර මතක් කළ පරිදිම ඔහු බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලැබුවා කියලා බුදුරජාණන් වහන්සේ පසුව භික්ෂූන් වහන්සේට දේශනා කළා. එතකොට දැන් මේ කාරණා කරුණු වලින් අපි කාටත් පැහැදිලි මං හිතන්නේ අපි ගිහි ජීවිතයේ අපිට තියෙන වැඩ. දැන් මේ වැඩ වැඩි වෙනකොට මේ කළ යුතු වැඩ ප්‍රමාණය වැඩි වෙනකොට අපිට අනිවාර්යයෙන්ම වැඩි ධනයක් වැඩි මුදලක් හරි හම්බ කරන්න සිද්ධ වෙනවා. එසේ සිද්ධ කිරීමේදී ධර්මානුකූලව සරියුත් හාමුදුරුවෝ දීපු උපදේශය තමයි අධාර්මිකව අධම්මචරියා විෂමචරියා කියලා. විෂම විදිහට අධාර්මික විදිහට ධනෙ හම්බ කරන්න එපා. සාධාරණ විදිහට ධාර්මිකව ධනය හම්බ කරලා ඒ අමුදරුවන් පෝෂණය කරලා ධාර්මික ජීවිතයක් මෙලව ගත කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නම් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන්නට අපි මේ විදිහේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාදී ගුණධර්ම දියුණු කරන්නට ඕනේ. ඉතින් ඒවා අමාරුයි. අමාරු දේවල් වල තමයි පින්නතුනි වඩා ඉහළ උසස් ප්‍රතිඵල තියෙන්නේ. ඒක තමයි ලෝකේ හැටි. හොඳ දේ කිරීම හරිම අමාරුයි. හැබැයි ඒ වගේ ප්‍රතිඵලත් ඒ වගේම මිහිරි සුවදායකයි සැපදායකයි. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් බමුණාට උන්වහන්සේ මේ සතර බ්‍රහ්ම විහරණ දියුණු කරන්නට ඉගැන්නුවා. බලන්න උන්වහන්සේ ඉතාම ලස්සන නේද, ඉතාම හොඳ මානසික ප්‍රවේශයක්, මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් බොහෝම ලස්සනට උන්වහන්සේ භාවිතා කළා. අර බොහොම නොදියුණු මට්ටමේ ඉඳලා අපායේ ඉඳලා බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් විදියට පියවරෙන් පියවර ඔහුගේ මනස සකස් කළා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදියට ඔහු මේ පරලොව ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලැබුවා. ඉතින් උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපකෝ හෝති කියලා මෛත්‍රී ආනිසංස දක්වන ඒ ආනිසංස අතර අවසාන ආනිසංසයේ විදිහටත් දක්වලා තියෙන්නේ. යම් තැනැත්තෙක් මේ ජීවිතයේදී රහත් වෙලා හිටියේ නැත්නම් මරණයෙන් පස්සේ ඒකාන්ත වශයෙන් බ්‍රහ්ම ලෝකේ උත්පත්තිය ලැබනවා කියන එකයි. ඉතින් අපි අදහස් කරගනිමු අපි මිනිස්සු මේ ජීවිතයේ අපිට ඉතාම වැදගත් වාසනාවන්ත අවස්ථාවක්. ඉතින් අපිට මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන සලසාගෙන මේ ජීවිතයේත් අපි පියවරෙන් පියවර උසස් මට්ටමට පත් කරගන්නවා වගේ ආර්ථික වශයෙන් දියුණු වෙන්න ඕනේ. මිනිස්සුන්ට සල්ලි ඕනේ, ධනය ඕනේ. ධනය නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් මෙලව ධාර්මිකව ධනය උපයාස අපයාගෙන අර පංච බලී කියලා බුදුරජාණන් වහන්සේ දක්වපු රාජ බලී, අතිති බලී, පුබ්බ තේවතා බලී ආදී වශයෙන් ඒ කටයුතු ඒ යුතුකමොත් සිද්ධ කරගෙන තමන්ගේ දෙමව්පියන් ආදී වශයෙන් ඒ අයට කළ යුතු දේවලුත් කරගෙන සාර්ථක ජීවිතයක් හැම අතකින්ම ආධ්‍යාත්මික වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් පරිපූර්ණ ජීවිතයක් ගත කිරීම සඳහා අපි උත්සාහ කරන්නට ඕනේ. ධනය හම්බ කරලා ඒවා තමනුත් කාලබීලා ඇඳලා දෙමව්පියන්ටත් සලකලා පෝෂණය කළ යුතු අයත් පෝෂණය කරලා උදග්ගා දක්කිනා දින්නා අතෝ පංච බලී කතා කියලා පත්තකම්ම සූත්‍රයේ දක්වලා තියෙන විදිහට ඒ යුතුකම් ආදියත් ඉෂ්ට කරගෙන සාර්ථක ජීවිතයක් ගත කර ගැනීමට අපි හැම දෙනාම අදිෂ්ඨාන කරගනිමු. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ අපේ මහත්මාත් කලින් මතක් කළ පරිදි අංක 39 ඒ ජන උදානගම ඉනිකම් බැද්ද බණ්ඩාරවල දීපනේ පදිංචි HMW හේරත් මහත්මයා. ඒ වගේම RM ප්‍රියන්ති මහත්මයේ බිරිඳ, ඊළඟට HM ගාමිනී මදුවන්ති, සාමිනී මදුවන්ති හේරත්, ඒ වගේම හේසාන් මදුවන්ත හේරත්, රජිත
සහන්ජය ලියන ගුණවර්ධන ආදී වශයෙන් හඳුන්වන මේ පවුලේ පිරිස මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන් වශයෙන් මිය ගොස් සිටින එච්.එම්. හේරත් බණ්ඩා මහත්මා, ආර්.එම්. ගුණරත්න මහත්මා, එවැගේම ආර්.එම්. සෝමාවති මහත්මිය, එවැගේම එව්ජින් නෝනා මෞතුමිය, සුනන්ද පතිරණ, ආර්.එම්. ආර්යසිංහ යන මේ අය සිහිපත් කළා පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මාර කලින් සිහිපත් කළා වගේ අපේ මියගිය ඥාතීන් සිහිපත් කළා පින් අනුමෝදන් කිරීමත් අපේ පින්කම්වල එක පරමාර්ථයක්. මොකද අපි පින්කම් කරනකොට මෙලව ජීවත් වෙන්න පිරිස නම් මේ වගේ එකට එකතු වෙලා ඒ වගේ කොටස්කාරයෝ වෙනවා. ඉතින් අපි මියගිය අයත් පුළුවන් හැම අවස්ථාවකදීම අපේ පින්වල හිමිකරුවන් බවට, කොටස්කාරයන් බවට පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේ සංසාර ගමනේදී අපිට මේ අය නැවත නැවත මුණ ගැහෙනවා වෙන්න පුළුවන්, මුණ නොගැහෙනවා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් අපි ඔක්කොම එකම මේ ධර්ම ප්‍රවාහයට එකතු වෙමු කියන අදහස තමයි පින්නතුණේ ඒකේ තියෙන්නේ. പ്രേත ලෝකයක අපායක ඉපදිලා ඉන්නවා නම් ඒ වගේන් අත මිදලා ආය අපි අතරට, අපේ මේ මිනිස් ජීවිතේට, මේ මිනිස් ප්‍රාණීන් අතරට එකතු වෙලා අපි කවුරුත් එක ගමනකට එකතු වෙමු කියන අදහස. අපි වෙන් වෙලා මේ දුගතියක, අපායක, പ്രേත ලෝකයක, තිරිසන් ආත්මයක ඉපදිලා ඉන්නවා නම් ඒ වගේන් අත මිදලා අපි නැවත එකතු වෙලා, මොකද මේ මිනිස් ජීවිතයේ තමයි ශ්‍රේෂ්ඨම අවස්ථාව පින්නතුනි. මේ වගේ අවස්ථාවක් ආය අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි සියලු දෙනා නැවත එකතු වෙලා අපිට මේ නිවන් දකින්න තෙක් අපිට මේ ගමන යන්න අවස්ථාව සැලසේවා කියන එක. ඉතින් ඒ වගේම ප්‍රියන්ති රත්නායක මහත්මියගේ උපන්දිනයේ සැමරීම, හේසුආන් මදුවන්ත හේරත් පුතණුවන්ගේ උපන්දිනයේ සැමරීම, ඒ වගේම මේ අලුත උපන් නිදාරා ලියන ගුණවර්ධන සිංති දියණියගේ උපන්දිනය ප්‍රාර්ථනා, උපන්දිනය මුල් කරගෙන දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම ආදී වශයෙන් මේ සියලු පරමාර්ථ බලාපොරොත්තු ඇතුව තමයි අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගත්තේ. ඉතින් මං හිතන්නේ ඒ තුළින් තමන් බලාපොරොත්තු වෙන යම්කිසි ස්ථාර්ථ සිද්ධියක් තිබුණා නම් ඒවා ඉතාම හොඳින් මුදුන් පමුණවා ගැනීමට හැකි වෙන්නට ඇති මේ හැම කෙනෙකුටම. ඒ නිසා මෙතෙක් වේලා නිශ්ශබ්දව ඉතාම සාවධානව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් අත්පත් කරගත්තා වූ සියලු කුසලානිසංසයන්ගේ හේතු වාසනා ශක්තියෙන් මේ පින්කම සඳහා දායකත්වයේ මූලිකත්වයේ දරණ ඒ මහත්මාත් මහත්මියත් ඇතුළු මේ හැම දෙනාට මෙලව ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් දියුණු කරගෙන චිරාත් කාලයක් යහතින් ජීවත් වීමට වාසනාව ලැබේවා. ඒ වගේම පරලොව සංසාරයේ උපනුපන් ජාතියකවත් නරකාදී අපා දුකකට පත් නොවේවා. අවසානයේදී අප හැම දෙනාටම සියලු ජාති ආදී සංසාර දුක්වලින් නිදහස් වීමෙන් ලබන උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි, එහෙනම් දැන් කල්පනා කරගනිමු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේ අත්පත් කරගත්තා වූ කුසලානිසංසයන් විශේෂයෙන් ඒ සිහිපත් කරන මිය පරලොව ගිය එච්.එම්. හේරත් බණ්ඩාර පියතුමා, ආර්.එම්. ගුණරත්න පියතුමා, ආර්.එම්. සෝමාවති මෞතුමිය, එවිජින් නෝනා මෞතුමිය, සුනන්ද පතිරණ සහෝදරයා, ආර්.එම්. ආර්යසිංහ සහෝදරයා ආදී වශයෙන් ඒ මිය පරලොව ගියා වූ ඥාති හිත මිත්‍රාදීන් යම් කෙනෙක් පරලොව සංසාරගතව තවත් අපි සිහිපත් කරන නොකරන අපිට මතක තියෙන මතක නැති කවර වූ හෝ ඥාති කෙනෙක් පරලොව සංසාරගතව පින් බලාපොරොත්තුව සිටිනවා නම් ඒකාන්ත වශයෙන් මේ කුසල ආනිසංසයන් අනුමෝදන් වීමෙන් පරලොව සුඛී සුවපත් භාවයට පත්වේවා, සැපයෙන් සැපයකටම පත්වේවා කියන කාරුණික අදහසින් ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ කියලා පින් අනුමෝදන් කරන්න. හොඳයි, වගේම අද දවසේදී මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරණ ඒ එච්.එම්. ඩබ්ලිව් හේරත් මහත්මා, ආර්.එම්. ප්‍රියන්ති මහත්මිය, එච්.එම්. ගාමිණී මදුවන්ති හේරත් මහත්මිය, ඒ වගේම හේෂාන් මදුවන්ත හේරත්, රජිත සහන්ජය ලියන ගුණවර්ධන ආදී වශයෙන් මේ දායකත්වයේ දරන්නා වූ පින්නතුන්ටත්, ඒ වගේම ඒ නුදුරු දිනයන්නේදී උපන්දිනයේ සමරන
උපන්දිනේ සැමරු ඒ හැම දිනාටමත් මෙලව ආයුරාරෝග්‍ය ආදී සම්පත් දිනු කරගෙන චිරාත් කාලයක් යහතින් ජීවත් වීමටද වාසනාව සැලසේවා. දෙවියෝද මේ පින් අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් ලබා ගනිත්වා කියන අදහසින් එත්තාවතා චම්මේහි කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරා. හොඳයි, අවසාන වශයෙනුත් ප්‍රාර්ථනා කරගනිමු මේ සියලු කටයුතු සඳහා සාය සම්බන්ධ වෙච්ච උදව් උපකාර කළ මේ හැම දෙනාටම දායකත්වයේ දරුවා වූ මේ මූලික පින්නතුන්ටත්, ඒ වගේම මේ දිදුල නාලිකාවේ මෙතන සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරන ඒ මහත්වරුන්ටත්, ඒ වගේම මෙහි සභාපති ගරු කටයුතු අපේ මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, උන්වහන්සේලා සිද්ධ කරන ලෝක ශාසනික සේවාවන් තවදුරටත් නිදුක් නිරෝගීව සිදු කරගෙන යාම සඳහා නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. අවසාන වශයෙන් ඒ හැම දිනාටමත් අපි හැම දිනාටමත් සියලු ජාති ජරා ව්‍යාධි මරණ ආදීන් නිදහස් වීමෙන් ලබන උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ කර ගැනීමටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාතට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේසනං. ආකාතට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් ධර්මදේශනාව මෙහෙව අවදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ශ්‍රී සම්පත්තිය ලැබේවායි අප සාදු හදනවා ප්‍රාර්ථනාවන් එක්කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා අද පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබන සුපින්වතුන් ඔබ සියලුම දෙනාගේ යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළාවෝ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමුද්ධිමත් භාවයට පත් වේවා යන බලාපොරොත්තුන් පෙරදරිව ටීවී දිදුල බෞද්ධ රූපහණී නාලිකාවේ බණ්ඩාරවිල මෙදිරි සංකීර්ණයේ සිට ඔබ වෙත ගෙනෙනු ලැබූ මේ පැයට නියමිත උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව අප මෙලෙසින් නිමාවට පත් කරනවා. ඔබ සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි.